තයි ආයුෂ බොහෝ ඒවා මා හිතවත් වැදගත් ගෞරවශීලී ළඟින් ඔබ සීල් දනාව මේ ඉන්නේ සම්පත් මල්ලි අයබෝවන් දැන් කොච්චර කාලද බැංකොක් වල ඔයා කොහෙද වැඩ කරන්නේ සියම් සිලෝන් රෙස්ටුරන්ට් එකේ මා හිතවත් චෙෆ් මල්ලි දමේ ඉන්නේ මේ තින් අපේ රෙස්ටුරන්ට් එක අල්ලපු වැඩේම තියෙන්නේ මේ රටේ වර්තමාන මොහොතේදී ලොකු සල්ලියක් හොයන කොළයක් හරිද මං කිව්වා හරි ඒ කොළේ ගැනයි ඒ වගේම මේ රටේ මේ බැංකොක් වල තියෙන මල්ලේ ඉන්ද්‍රා මාකට් එකනේ ඉන්ද්‍රා මාකට් එක වටේ තමයි හුඟක් සංචාරකයෝ ආසියානු බලාප සංචාරකයෝ කැවසෙන්නේ දැන් අපේ රටේ ආසියාවේ මුදුන් මල් කඩන්නේ අපේ රට හරි අපි ගිහින් බලමු අපේ රටට ගැලපෙන දෙයක් මොකද්ද එතනින් ගන්න පුළුවන් කියලා අපිට හරි එහෙනම් අපි අපේ රටේ සංචාරක කර්මාන්තය අපේ රටට එන සංචාරකයන්ට කොහොමද සලකන්න ඕනි කියලා මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න ඕනේ සහ පුළුවන් හරි අපි මේ ඇවිදගෙන යන ඉන්ද්‍රා මාකට් පාර නැත්නම් ප්ලැටිනම් පාර ඔව් දෙපස තිබෙනවා 100ක් වෙජිටේරියන් ඉන්දියන් ෆුඩ් ඒ වගේම දිල්ලි දබාර් තිබෙනවා ශ්‍රී කොඩියාර් බසාර් තිබෙනවා නෝතන් එතකොට නෝත් සවුත් ඉන්දියන් රෙස්ටුරන්ට් තිබෙනවා මෙන්න බලන්න එතකොට දැන් ලෝකේ වැඩිපුරම මේ රටර මං හිතන්නේ සංචාරක වෙන්නේ යුරෝපේ ඇරුණාම ඉන්දියන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් බඩු බාහිරාදී තිබෙනවා මෙන්න මේ වගේ වෙළඳ සැලවල් හැමදාම රාත්‍රියේ මේ විවෘත කරලා තිබුණා දැන් තමයි මේවා පටන් ගන්න දැන් තමයි මේක වෙලාව හරි දැන් තමයි ලයිට් දාලා ගහලා පටන් ගන්න තිබෙන්නේ ඊට අමතරව අන්න අර කියපු මේ ත්‍රීවිලර් එක ඕම් සද්දයක් තියෙන සායක ලොකු සවුන්ඩ් සෙටප් එකක් තිබෙනවා එතකොට ඒවා මෙහෙ බොහෝ ජනප්‍රියයි මේ සමහර කට්ටිය ඒ වගේ මේ යන්න එනවා දැන් මේ බලන්න මේ ෆ්‍රෙෂ් හදලා තියෙනවා මේ අලිගඩ පෙල් දෙන්න දෙලුම් තිබෙනවා උප්පුරක් තිබෙනවා අපිට යට ඉස්සරහට යන්න මේ තව හොඳ හොඳ දේවල් මේ 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 රටේ සංචාරකයන් තියෙන රෑට මේ තියෙන්නේ බයෝක් ස්කයි හොටල් එක මේ විදිහට මේ ඇඳුම් තිබෙනවා අතරම මේ මේ රටේ ගොඩක් වෙලාවට කියන්නේ මේ මේ ඉන්න කාලේ දවස් 5 2 3 වුණත් මේගොල්ලන්ට ඇඳගෙන ඉන්න පුළුවන් මේ හොඳ මේ කාලෙට ගැළපෙන ඇඳුම් හදලා තිබෙනවා ඊයේ පෝස්ට් එකක් දැම්මා තායිලන්තේ ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති කට්ටිය අමතන්න කියලා බොහෝ උදවිය ආමන්ත්‍රණය කරලා තිබෙනවා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා සම්බත් මල්ලි කොහොමද මොනවද කරන්න පුළුවන් කියලා ලාංකික කියන්න. එතන දැන් මෙහෙ ඔව්. තියෙනවා. එතකොට තව ක්‍රීම් ඇටම්ස් ගන්න පුළුවන්. ඔව්. නෑ මම අපේ අදහස් තියෙන්නේ මේ දැන් අපේ රටට මුදල් ගෙනියන්න පුළුවන්. මේ රටේ බිස්නස් ආරම්භ කරලා ඒව තුලින් අපේ රටට මුදලක් ගෙනියන්න පුළුවන් වාතාවරණ තමයි උදාගන්නේ. මොකද මෙහි ගොඩාක් කට්ටිය ඉන්න හින්දා එකට 10ක් හම්බ කරන්න පුළුවන්. හරි අපි අංක බලන්න එන ඉස්සරහට හරි දැන් මේ වීදියේ ඇඳුම් එතකොට සපත්තු සෙරෙප්පු ඉස්තුරු බඩෝ ඊට අමතරව ආහාර පාන තමයි ප්‍රධානතම අංගය මොකද මේ ආහාර පාන දැන් අපේ රටේ මම බලමු මල්ලි පොඩි දෙයක් හැදුවත් අවුරුද්දක් දෙකක් දානවා මේ ඉස්සරහට කාලය ඔව් දැන් මෙහෙ ඇවිල්ලා මේ ඔව් ඇක්චුවලි බන් තමයි තියෙන අපි එහෙනම් බලමු ඒවා මේකට කියන්නේ ටිකී රයිස් බත් 50 යන්නේ ලංකාවේ ටිකී රයිස් කියන එක පටන් ගන්න තමයි ආරම්භ කරන්නේ. ඔව් අනිවාර්යෙන්ම. මේක තියෙන්නේ මේ බොහොම පැණි ගහයි. ඔව් මේ රයිස් එක හදන්නේ මිල්ක් එකෙන්. අහහ මිල්ක් එකෙන් හදන්නේ ඒකට දාලා තියෙන අඹ. ඔව්. එතකොට මේක තියෙන්නේ කොල් කිරි එකක් එක්ක මිශ්‍ර කරන සුග එකක්. ඒ කියන්නේ සීන සිරප් එකත් එක තමයි මේක ඇඩ් වෙන්නේ.
සංචාරක කර්මාන්තය තුල සංචාරකයන් තායිලන්තයට ආවට පස්සේ තායිලන්තයේදී ඔබගත් පින්තූරයක් ඔබ කැමති පින්තූරයක් වෙන්න මේ ආකාරයෙන් print out කරගන්න පුළුවන් තමන්ගේ කමිසෙටම ඔව් තමාට කැමති කමිසෙකට තමාගේ පින්තූරය හැරි මේ print out කරගන්න පුළුවන් එක මේ බාත් 150 ඒ කියන්නේ ඒක 10ක් වැඩි කරලා ගන්න මේ machine එක තියෙන පින්තූර කොහොමද මේකේ සීගිරිය ශ්‍රී ලංකා වගේ එකක් අපිට ටයිප් කරලා අපේ සංචාරක ව්‍යාපාර මහතුරු පටන් ගද්දිනේ මෙතන තින්නේ ආ මෙතන මේ බත් සම්බන්ධ නිෂ්පාදන තිබෙන්නේ දැන් බලන්න මේ මේ කරත්තෙත් ඕන තැනකට තල්ලු කරන් යන්න පුළුවන් ද හදලා තියෙන්නේ ඒකේ තියෙනවා මේ ඔක්කොම මේ මේ විදියට බඩුම් කුඩුම ටික තියා ගන්න පුළුවන් ටික ආයි මේ වගේ රයිස් එකක් දාගෙන කයි ඒගොල්ලෝ වන් විවිධ කෑම වර්ග තිබෙනවා මෙතන මේ තියෙන්නේ මේ සාම්ප්‍රදායික තායිලන්ත කෑම එකයි මේ තායිලන්ත කට්ටිය එතන වටේලා ඉන්නේ මේ මෙතන කියන්නේ පළතුරු මේවා ගන්න ඩිහයිඩ්‍රේට් කරලා තියෙන මේ සිස්ටම් එකට තමයි මේක තියෙන්නේ ඔක්කොම මේ වැකුම් කරලා කියන්නේ කිසිම මේකක් වෙන්නේ නැති වෙන්න ප්ලාස්ටික් එකක් නැති වෙන්න තමයි මේක හදලා රසයි නේ ආයිඩ් ඕකේ පහක් ගත්තාම එකක් නොමිල දෙනවා අන්න බලන්න නියමයි ලබුන් කාප් ආ මේ කොකරට් ජූස් ජූස් එකක් යා බලන්න දැන් මේ වගේ කරත් එක බාද්දා 15000ක බිස්නස් එකක් තියෙනවා අපේ තැබිලි කරුවන්ටත් ඔන්න හොඳ අවස්ථාවක් මේක. මේක හොඳ මේ බලාගත්තා නම් මේක හොඳ ව්‍යාපාරයක්. ඔව්. මේ විදිහට කරන්න පුළුවන් නම් ලංකාවේ. ඔව්. ඕනම තරුණයෙකුට දැනක් තියෙන ගැනේ. අතම කියනවනම් මේක මේ විශේෂම බලතුරක් නේ. ඕනම කෙනෙක්ට දිබහක් හැදෙනවා. එතකොට දිබහට අපිට කපලා ඕන කෙනෙකුට බය නැතුව බෑස් එකකට බොන්න පුළුවන්. එතකොට අලුත් දෙයක්. කොකොනට් අයිස් ක්‍රීම්. දැන් උඹ දෙනෙක් අහලා තිබ්බා තායිලන්තෙට ඇවිල්ලා මොනවද ව්‍යාපාර කරන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් මේ රටර කෑම බීම නම් අවශ්‍ය කරන්නේ නැහැ මොකද ඕනවටත් වඩා තිබෙනවා මේ රටේ මසාජ් නැත්තම් සාම්ප්‍රදායික මසාජ් බොහොම අඩුයි අපේ රටෙන් ආයුර්වේද සම්බාහන ක්‍රමයක් මේ රටට ගේන්න පුළුවන් නම් දැන් මේක ලොකු ඔපෂන් එකක් වෙනවා මොකද ලොකු ව්‍යාපාරයක් කියලා ඒක කරගෙන යන්න පුළුවන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් ඒක ඇත්තටම කියනවා නම් ඒ වගේ එකට මේ අඩුවේ නේ ගොඩක් මේ රටවල ඔව් ඒ කියන්නේ ආයුර්වේද පැත්ත ගිලිහිල ගිහින් සාම්ප්‍රදායිකව ඒගොල්ලෝ අලුතින් දේවල් හොයාගෙන තියෙනවා. ඉතින් අපේ රටට පුළුවන්කම තිබෙනා ඔන්න ඒ ක්‍රමවේදයේ ඔස්සේ එකක් ඒක එකක්. මේ අන්නාසි 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 කොහොමද පැක් කරලා තියෙන්නේ කොහොමද දෙන්නේ විදිය කියලා. අපල ඒ මේකට ගහඩවත් වදින්නේ නැහැ මොකද මේ අයිස් එකේ තියෙන නිසා අපේ ලංකාවේ අමක වැයක් ඇත්තට වෙනස් විදිහට තමයි මේකම රකින්න දිනා මෙහි මීටරින් CNC-යට තිබෙන දෙයක් තමයි ත්‍රිලෝක විජේපත්‍ර ත්‍රිලෝක විජේපත්‍ර මේ රටේ වර්තමාන මොහොතේදී මම බැලුවා මිලියන ඩොලර් මිලියන 1 ලක්ෂ ගානක ආදායමක් ලබලා තියෙන ඩොලර් මිලියන මෙන්න මේ විදිහට මේ ත්‍රිලෝක විජේපත්‍ර මේ විදිහට මැක්ලා තිබෙනවා ඒක අතුව ගන්න පුළුවන් දෙයක් මේ විදිහට
Mamai sampai malam itu kayak gitu bela Thailand deh Bangkok nuker punci sawari ya kipu semua itu mau jaya wewa, ayo one.